තෙරුවන් සරණයි ශ්‍රී ලාංකික බෞද්ධ බෞද්ධ පින්වත් කල්යාණ මිත්‍ර ඔබ හැම දෙනාටම අද ගම්පල අහසයට ඉදිකෙරෙන අහස්වෙහෙර වජ්‍රමහා ස්තූපයේ ඉදිකිරීම් කටයුතු සඳහා වටිනා කියන දායකත්වයක් අරගෙන අපේ පුංචි පුතෙකුයි දුවෙකුයි අද අහස්වෙහෙර පුදබිමට මේ සන්ධ්‍යා කාලයේදී ඇවිල්ලා ඉන්නවා. අපි පළමුවෙන් අහමු පුංචි පුතාගේ දුවගේ නම් දෙක මොකද්ද කියලා. මේ අපිට කියන්න බලන්න පුතාගේ නම සමිඳු සමීරු දුවගේ සිතුම් සිතුම් සයිතින් ඔන්න පුංචි දුවයි පුතයි අද වටිනා කියන පින්කමක් ඉෂ්ට සිද්ධ කරන්නට මහසෑය වෙනුවෙන් වටිනා කියන මූල්‍යමේ දායකත්වයක් ලබා දෙන්න පුංචි හදවතට දැනෙන විදිහට අම්මගෙන් අවසර අරගෙන මේ සන්ධ්‍යා කාලයේදී පුදුබිමට ඇවිල්ලා ඉන්නේ. ඒක ප්‍රධාන හේතුවක් තියෙනවා. දැනට මාස 6කට විතර ඉහෙතදී පුංචි පුතාගේ කුවගේ ආදරණීය පියතුමා මේ ලෝකෙන් සදහටම සමු අරගෙන ගියා. අපේ කල්යාණ මිත්‍ර අපේ බොහොම හිතවත් ළඟින් ආශ්‍රය නිස්සරේ කරපු පින්වත් අනුර මහත්මයා. ඉතින් අපේ ඒ අනුර මහත්මයාට පරලෝක වශයෙන් පුණ්‍යානුමෝදනා කරන්නට පුංචි පුතයි දුවයි මේ 2024 වර්ෂයේ අප්‍රේල් මාසයේ අවුරුදු මාසයේ තමන්ගේ ඥාතීන්ගෙන් ලැබුණු පුංචි පුංචි මුදල් තෑගි එකතු කරලා අද හැම දෙම තාත්තා වෙනුවෙන් අහස්වෙහෙර මහසෑයට පූජා කරන්නට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි අහලා බලමු මේ පින්කම මම කටින් කියපු දෙයට වඩා මේ පුතාගේ දුවගේ හදවතින්ම තාත්තා කෙරෙහි ඇති වෙලා තියෙන අප්‍රමාණ ආදරය මොන වගේද කියලා. මට කියන්න පුතා ඇයි මේ හැටනේ බොහොම සංගීතයක එකතු වෙලා එකතු කරපු සල්ලි කවුරු වෙනුවෙන්ද පූජා කරන්න කියලා මේ නැන්දලා මමට ඇහෙන්න කියන්න බලන්න. අප්පච්චිට අප්පච්චිට පින් ලැබෙන්නද? තාතර කොච්චරක් ආදරේද? ගොඩක් ආදරේ. දැන් අම්මත් එක්කනේ ඉන්නේ. ඔන්න එතකොට ඊයේ ලෝක මව්වරුන්ගේ දිනේනේ. එතකොට අම්මා විතරක් ඉන්න පුතාට තාත්තගේ අඩුව කවදාවත් අම්මා තාම දැනෙන්න දුන්නේ නැහැ නේ. ඉස්සරහටත් එහෙමයි. එතකොට ලොකු හාමුදුරුවෝ එයාට ආශිර්වාද කරන්නේ තාත්තා නැති වුණාට අම්මා ඇස් දෙක වගේ බලා ගන්නවා. හොඳද? ඉතින් එතකොට අම්මා මේ ලෝකෙන් මේ පුංචි දුවලයි දුවයි පුතයි සහ ආදරණීය මවතුමිය දාලා යන්න ගියාට තාත්තගේ මතකයන් මේ දරුවන්ගේ හදවතේ තාමත් ඉතිරි වෙලා තියෙනවා. ඉතින් පියතුමාට පරලෝක වශයෙන් පුණ්‍යානුමෝදනා කරන වටිනා කියන පුංචි පුතෙකුයි දුවෙකුයි මේ පින්කම කරන්නේ අහස්වෙහෙර මහසෑය වෙනුවෙන්. අපි බොහොම ගෞරවයෙන් ලෝකවාසී බෞද්ධ බෞද්ධ පින්වත් හැමදෙනාටම ආරාධනා කළා පුංචිම පුංචි ගඩොලකින් හරි මේ උතුම් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයට පූජා කරන ගම්පල අහසයට ඉදිවෙන අහස්වෙහෙර වජ්‍රමහා ස්තූපය වෙනුවෙන් සෑය වෙනුවෙන් ඔබට දායකත්වයේ ලබා දීලා මෙලවත් පරලොවත් දෙලොම සතුටු විය හැකි පින්කමකට සම්බන්ධ වෙන්න කියලා. අන්නේ ආරාධනාව පිළි අරගෙන තමයි මේ පුංචි දුවයි පුතයි අද අහස්වෙහෙරට ඇවිල්ලා ඉන්නේ. එනම් බොහෝම ශ්‍රද්ධාවෙන් තාත්තට පින් ලැබෙන්න, තාත්තගේ ආත්මය සුවපත් වෙන්න, තාත්ත ප්‍රාර්ථනා කළා වූ ප්‍රාර්ථනීය බෝධියෙන් නිවන් දකින්නට මේ පින හේතු වේවා, වාසනා වේවා වෙත්වා කියලා පින්වත් අනුර මහත්මයාට පරලෝක වශයෙන් ආශිර්වාද කරන ගමන් පුංචි දුවටයි පුතාටයි කියමු මේ පින්කම බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ උතුම් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මේ පින්කම ඉෂ්ට සිද්ධ කරන්න කියලා පූජා කරමු. ඉතින් පුංචි මල් කැකුළු දෙකක් මේ විදිහට තමන්ගේ ශ්‍රද්ධාවෙන් එකතු කරපු මේ වටිනා කියන මූල්‍යම පරිත්‍යාගය අහස තරම්. ඒ කියන්නේ මේ වටිනාකම මෙච්චරයි නිපුණයි කියලා වචනවලට තේරලන්න බැරි තරම්. එහෙනම් ප්‍රාර්ථනා කරන මේ දරුවන්ගේ අනාගත අභිවෘද්ධියෙන් සඵල වේවා, සමෘද්ධිමත් වේවා, සියලු තරඟ විභාග ජය අරගෙන ජීවිතයත් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ලැබෙත්වා.